දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර අද අපි මේ ධර්මානුශාසනාවේදී විශේෂයෙන්ම ඔබට මතු කරලා පෙන්නන්නේ අපේ හිතේ සියුම්ම ඇතිවන මේ ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඉරිසියාවත් එක්ක එන වෛර මේවා සමහර වෙලාවට අපිට හිතාගන්නවත් බැරි විදිහට සියුම්ම හිත ඇතුලේ උපදින මේ පටිඝ නිමිත්තේ තියෙන භයානකකම් පිළිබඳව සමහර වෙලාවට අපි හිතන්නේවත් නැති කාරණයක් නිසා ඒ ඇතිවන පුංචි වෛරස් සිතුවිල්ල හිත ඇතුලේ වර්ධනය වෙලා වර්ධනය වෙලා සංසාරික වෛරයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. සමහර වෛර සමහර ද්වේෂය මත ඇතිවන අකුසල විපාක ඒ ජීවිතේම විපාක දීලා කල්ප ගණන් නිරේ දුක් විඳින තැනට පුද්ගලයන් පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර ඕනතරම් එවැනි සිදුවීම් අපිට ධර්ම ග්‍රන්ථ කියවද්දි මුණ ගැහෙනවා. දවසක් සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා චාරිකාය වඩින ගමන් එක්තරා ඈත ප්‍රදේශයක තිබිච්ච භික්ෂු ආරාමයකට වැඩම කරා. මේ ආරාමේ වැඩ හිටියේ කෝකාලික කියලා ස්වාමීන් වහන්සේ නමක්. දැන් උන්වහන්සේ තමන්ගේ පන්සලට තමන්ගේ ආරාමයට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම 500ක තරම් සංඝ පිරිසක් එක්ක වඩිනවා කියලා ආරංචි වුණාට පස්සේ ඉක්මනට දායක සභාව කැඳේව දායකයන්ව ගෙන්නවා. ගෙන්නලා දායකයන්ට දැනුම් දුන්නා අන්න නුඹලාට මහා වාසනාවක් භාග්‍යයක් උදා වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අගසව දෙනම සාරිපුත්තයන් වහන්සේ මොග්ගල්ලාණයන් වහන්සේ මහා සංඝ පිරිස පිරිවරාගෙන අපේ ගමට මේ ප්‍රදේශයට මේ පළාතට අපේ විහාරස්ථානයට වඩිනවා. දැන් ඉතින් හිතේ හැටියට පින් කරගන්න දම් පින්කම් කරගන්න නුඹලාට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා පින් අස්සනු නෙලා ගන්න පිරිකර පූජා ද්‍රව්‍ය අරගෙන ඇවිල්ලා මේ වැඩ ඉන්න කාලය තුල උන්වහන්සේලාට පූජා කරගන්න ඔන්න කාලයයි කියලා දායකයන්ට දැනුම් දුන්නා. එතකොට දැන් ඔබ හිතන්න මේ සිතුවිල්ලම පිනක්නේ. සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වඩිනකොට දායකයෝ එකතු කරලා ඒ දායකයන්ට දැනුම් දුන්නේ පින් කරගනින්න. දානමාන පූජා කරගන්න. උන්වහන්සේලාට පිරිකර පූජා කරගන්න. අප්‍රමාණ පින් කරගන්න අවස්ථාව කියලා ඔන්න දායකයන්ව දැනුවත් කරා. දැන් බලන්න පින්කමක් අතින් සමහර වෙලාවට හිතාගන්න බැරි විදිහට මේ අකුසල සිතුවිලි බලවත් වෙන්න පුළුවන් ආකාරය. දැන් දායකයොත් ගම් නියම් ගම් පුරා හැම තැනම මේ ආරංචිය පැතිරුණා. අන්න අපේ ප්‍රදේශයට අපේ පන්සලට අගසව් දෙනම වඩිනවා. මහා සංඝ පිරිසක් පිරිවරාගෙන වඩින්නේ. අපේ නායක හාමුදුරු අපිව දැනුවත් කරා දම් පින්කම් කරගන්න, පූජා ද්‍රව්‍ය පූජා කරන්න, පිරිකර පූජා කරගන්න. දැන් සැරියුත් මුගලන් භික්ෂූන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 500ක පමණ සංඝ පිරිසක් සමග මේ විහාරස්ථානයේට චාරිකා ගමන අතරතුර වැඩම කරා. ඒ වැඩම කරද්දී බොහෝම ගෞරවයෙන් මේ අගසව් දෙනම ඇතුළු මහා සංඝයා දායකයොත් එක්ක එකතු වෙලා මේ හාමුදුරුව පිළිගත්තා. වඩින්න ස්වාමීනි අපිට මහා ගෞරවයක් ඔබ වහන්සේ අපේ පන්සලට වඩින එක. උන්වහන්සේලාට ගිලප්පස පූජා කරලා දන්පැන් පූජා කරලා උන්වහන්සේලාට වැඩ ඉන්න ආවාස කුටි සෙනසුන් සකස් කරලා පහසුකම් සැලැස්සුවා. දැන් බලන්න මේ ඔක්කොම පින්කම්. මේ පින්කම් කරලා
දැන් දායකයෝ ඔය කාලයේ තුල උන්වහන්සේලා වැඩ හිටපු ඒ කාලයේ තුල සියුරු පිරිකර සැරියුත් මුගලන් අගසව් දෙනම ඇතුළු සංඝයාට පූජා කරා. දැන් භික්ෂුන් වහන්සේලාට වෙන වෙන වටිනා දේවල් ඒ කාලේ පූජා වෙන්නේ නෑනේ. උන්වහන්සේලාට සියුරු පිරිකර. දැන් මේ චාරිකාවේ වඩින ගමන්නේ දානමාන බෙහෙත් හේ භික්ෂුවකට අවශ්‍ය වෙන්නේ චීවර පින්ඩපාත් සීනාසන ගිලම්පස. එතකොට මේ චාරිකා ගමන වැඩම කරපු සංඝයා වෙනුවෙන් වටිනා සියුරු පිරිකර උන්වහන්සේලාට අර දායකයෝ එකතු වෙලා පූජා කරා. දැන් මේව පූජා කරනවා දකිනකොට අර ආරාමි පන්සලේ නායක හාමුදුරන්ට සිතුවිල්ලක් ආවා. දැන් මේ ලැබිච්ච දේවල් උන්වහන්සේලා ආපහු වඩිනකොට ඌ අරගෙන යන එකක් නැහැ. ඌ ඔක්කොම මගේ පන්සලේ තියලා දාලා යයි. එතකොට මේව මටනේ කියලා හිතුණා. අන්න ඇති වෙච්ච තෘෂ්ණාව. අර සිවුරු පිරිකර ගැන ඇති වුණා දායකයෝ මේවා පූජා කරනවා දැකලා මේවා තියලා ගියාට පස්සේ මේවා මටනේ කියලා ඒව ගැන ආසාවක් ඉපදුණා. දැන් මේ ආසාවම බලවත් කරගෙන තව තව දායකයන්ව දැනුවත් කරා. ඔන්න දැන් අන්තිම අවස්ථාව පින් කර ගන්නවා නම් ඔන්න වෙලාව කියලා. අනේ මිනිස්සු පුළු පුළුවන් හැටියට උපරිමෙන් සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු සංඝයාට දම් පින්කම් කරා, පූජා ද්‍රව්‍ය පිරිකර ආදිය පූජා කරා. දැන් උන්වහන්සේලා දින කීපයක් වැඩ ඉඳලා දායකයන්ට දහම් දෙසලා ඒ දානමාන සිව්පසේ පූජා කරපු ඒ දායක කාරකාදීට පින් අනුමෝදන් කරලා බණ කියලා උන්වහන්සේලා චාරිකා ගමන පිටත් වෙන සූදානම් වෙන දවසේ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අර සංඝයා සමග මේ ලැබිච්ච පිරිකර සංඝ පිරිසට බෙදලා දුන්නා. සිවුරු අඩුපාඩු තියෙන අය මේ ලැබිච්ච සිවුරු වලින් සිවුරු ලබා ගන්න කියලා. අදන චීවර වල අඩුපාඩු තියෙනවා නම් තනිපොට සිවුරු, දෙපට සිවුරු, ඊළඟට නානකඩ, උන්වහන්සේලාට අවශ්‍ය හොඳ පාත්‍ර. එතකොට මේ ලැබිච්ච පූජා ද්‍රව්‍ය සංඝයා බෙදා හදාගත්ත අවශ්‍ය විදිහට. දැන් අර පන්සලේ හාමුදුරුවන්ට උන්වහන්සේගේ නම කෝකාලික. එදා මේ කෝකාලික කියන හාමුදුරු බලාගෙන හිටියා. බලාපොරොත්තුනේ මේ ටික ඔක්කොම පන්සලේ තියලා තමන්ට දීලා උන්වහන්සේලා වඩී කියලා. අන්න හිත ඇතුලේ තරහ, ද්වේෂය, කේන්තියක් බලවත් වුණා. දැන් බලන්න මේ පින් කරගන්න ගිහිල්ලා තමන්ට ලැබිච්ච පුණ්‍යමය අවස්ථාව භයානක අකුසලයක් වර්ධනය වෙන මට්ටමට මේ හිතේ තියෙන පාපී සිතුවිලි එක්ක තමන්ගේ හිත සකස් වෙලා ගිය ආකාරය. දැන් හිතේ කේන්තියෙන් පුපුරනවා. නමුත් සමහර ඩායක විශ්සහ කරගන්න දෙයක්වත් නැහැනේ. උන්වහන්සේලා වඩිනකන් බලාගෙන හිටියා. අන්තිම මොහොතේ හරි මේවෙන් ගොඩක් කොටසක් ලැබෙයි කියලා ඒ අතර ස්වාමීන් වහන්සේලා බෙදාගෙන පුළුවන් සිවුරු පිරිකර අරගෙන ගියා. මේ ගැන කේන්තියක් ආවා. දැන් දායකයෝ බොහෝම සතුටෙන් උන්වහන්සේලා වැඩියට පස්සේ අනේ අපිට කොච්චර භාග්යක්ද කියලා මේ දායකයෝ පින් අනුමෝදන් වෙලා පිටත් වෙලා ගියා. කෝකාලික හාමුදුරු පුපුරනවා. කේන්ති එන්න එන්න වැඩි වුණා. මේ ද්වේෂ සිතවිලි කොච්චර බලවත්ද කියන ඔන්න බලන්න පිංගතුනි. ද්වේෂයක් පටික නිමිත්තක් ආවට පස්සේ මේක හිතේ වර්ධනය වෙත් මෙහෙමයි. බුදුහාමුදුරු පෙන්නනවා මේ ද්වේෂයක් බලවත් වෙන්න හේතු වෙන කාරණා මෙන්න මේ විදියට. පටික නිමිත්ත කියන්නේ මොකක් හරි අපිට නිමිත්තක් තියෙන්න ඕන. ඒක තුල අයෝනිසෝ මනසිකාරය දෙනවා. යෝනිසෝ මනසිකාරය නෙමෙයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ කෙලෙස් යටපත් වෙන විදිහට, කුසල් බලවත් වෙන විදිහට, අකුසල් ප්‍රහාණය වෙන විදිහට කෙනෙක් කල්පනා කරනවා නම් අන්නේ කල්පනාවට ධර්මීය කියනවා යෝනිසෝ මනසිකාරය. නමුත් කෙනෙක් අකුසල් බලවත් වෙන විදිහට,
ඒ ද්වේෂ සිතුවිල්ල තව තවත් වැඩෙන විදිහට කල්පනා කරන. අන්න ඒකද කියන අයෝනිසෝ මනසිකාරය. දැන් පටිග නිමිත්ත තමයි අර පිරිකර තමන්ට නොදී උන්වහන්සේලාට ලැබිච්ච පිරිකර මේ. කෝකාලික හාමුදුරන්ට ලැබිච්ච එකක් නෙමෙයි. හැබැයි හිතේ තිබුණ මේවා ඔක්කොම තියලා යයි කියලා. මේවා බෙදාගෙන අරගෙන ගියා කියන මෙන්න මේක තමයි නිමිත්ත. ඒ නිමිත්ත ඔස්සේම දැන් අයෝනිසෝ මනසිකාරය එතන දැන් බලන්න සැරියුත් මුගලන් දෙනම කියන්නේ ඒකා සංඛේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු මහා පිං ඇති උත්තමයන් වහන්සේලා දෙනමක් නේ. සාරිපුත්ත හාමුදුරු ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපතින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේම අග්‍රයි කියන. මුගලන් හාමුදුරු මහා ඉරිදිවත්තයි. එතකොට මේ තරම් මහා ගුණ ඇති අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා උන්වහන්සේලා සමග වැඩි භික්ෂුන් වහන්සේලා අතර බොහෝ මගඵලලාභීන් උත්තමයන් වහන්සේලා සමහරට 80 මහා ශ්‍රාවක පිරිස යැත් ඉන්නේ නැතිනේ. හැබැයි උන්වහන්සේලාගේ ගුණ සියල්ල දැන් අර ද්වේෂ සිතුවිල්ලත් එක්ක හිතේ යටපත් වෙලා උන්වහන්සේලා ගැන උපදින්නේ වෛර සිතුවිලි උපදිනවා. දැන් අයෝනිසෝ මනසිකාරි ස්වභාවය තමයි ගුණය මතුවෙන්නේ. ඒ ගුණේ කොච්චර කෙනෙක් කිව්වත් හිතට ද්වේෂය ආවට පස්සේ ඒකත් එක්ක ගැටෙන සිතුවිලිමයි එන්නේ. දැන් බලන්න ඔබ සමාජය තුල කවුරු හරි කියනවා අනේ යා හරි හොඳයි, අනේ යාගේ හොඳ, අන්න එහෙම කියනවා බහලා ඇතින්. කවුරු හරි කියනවා අනේ කෙනා හරි සීල්වත්, අනේ අපිනේ දන්නේ යාගේ සීලෙ කියලා. ඒ කියන්නේ ඒකට විරුද්ධවම හිතට එනවා. කෙනෙක් කෙනෙක්ගේ ගුණයක් කියනවා දකින්න කැමති නැහැ. අන්න වෛරයක් ඇති වුණාට පස්සේ, අමනාපයක් ඉපදුනාට පස්සේ ඒ කෙනාගේ ගුණය දකින්න කැමති නැහැ. ඒ කෙනාගේ ගුණය ගැන කෙනෙක් කතා කරනවා අහන්න කැමති නැහැ. ඒ කෙනා සමාජෙ බැබලිනවා දකින්න කැමති නැහැ. දැන් ඔබ හිතන්න කෙනෙක් එයා ප්‍රසිද්ධ වෙනවා. මොනවා හරි උපක්‍රම යොදනවා. මිනිස්සුන්ට එක්කෝ පුළුවන් මට්ටමින් කටකතාවෙන් ප්‍රචාරය කරනවා, එක්කෝ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා, මොනවා හරි බොරු ප්‍රචාරයක් හරි යවනවා. අපිනේ දන්නේ යාගේ හැටි, යා මෙහෙමයි, යා මෙහෙමයි, ඔයා දන්නවද මේ? තුරු බොන තරම් අහලා ඇති මේ ද්වේෂයේ වෛරය ඇති වුණාට පස්සේ මිනිස්සු මොන තරම් පහත් විදිහට කටයුතු කරනවද කියලා. එයාගේ ගුණයක් දකින්න කැමති නැහැ. කොච්චර හොඳ දැක්කත් ඒ ගුණේ තුලත් මොකක් හරි අඩුවක් තමයි හොයන්න කැමති වෙන්නේ. දැන් කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් දෙනම ගැන පුදුම ද්වේෂයක් හිතේම අර සිතුවිල්ල දැන් වැඩෙනවා. අයෝනිසෝ මානසිකාරයත් එක්ක නූපන් ද්වේෂය උපදිනවා. උපන් ද්වේෂය බලවත් වෙනවා. කොච්චරකට මේක බලවත් වුණාද කියන්නේ බුදුහාමුදුරන්ට දැන් මේ කාරණේ ගිහිල්ලා පැමිණිල්ලක් හැටියට ඉදිරිපත් කරන්න හිතුවා. හිතලා ඉක්මනට ලකලෑස්ති වෙලා පන්සලින් පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටි ආරාමයට උන්වහන්සේ සැවැත්නුවර ජීතවනේ වැඩ හිටි. බොහෝ දුරක් ගියද යන්නේ පියවරෙන් පියවර කේන්තියෙන් වෛරෙන් ද්වේෂෙන් පුපුර පුපුර ගියා. ගිහිල්ලා සැවැත්නුවරට යනකම් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කළක ස්වාමීනි භාග්‍යතුන් වහන්ස සැරියුත් මොගලන් දෙනම කියන්නේ පාපී අදහස් ඇති ලාමක අදහස් ඇති මහා පෞකාර දෙන්නේ කිය. දැන් බලන්න අර ද්වේෂයේ තියෙන බය දැන් මේ කාටද කියන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේටයි මේ කියන්නේ. මේ කාරණේ කියනකොට බුදුරජාණන් වහන්සේ වදාළ හා හා කෝකාලික වචනය සංවර කරගන්න, කටවහගන්න. ඔබට බොහෝ අකුසල් රැස් වෙයි. සැරියුත් මුගලන් දෙනම කියන්නේ බොහෝ ගුණ ඇති මහා පින්වන්ත උත්තමයන් වහන්සේලා දෙනමක් කියලා බුදුරජාණන් වහන්සේ බුදුමුවින් වදාළා. එහෙම කියනකොටම ඒ වචනයකත් ගැටුණා. දැන් බලන්න හිතේ ස්වභාවය ඔබ හිතන්න. කවුරු හරි කේන්තියෙන් කාට හරි බනිනකොට
ඒ බණින එකට අදාළ වෙන විදිහට පෝර දානවා නම් අපි කියන්නේ භූමිති දෙනවා කියලා එක සමාජික කියන්නේ. ආ ඒක තමයි ඔය මමත් කිව්වේ කියලා කවුරු හරි ඊට අදාළ වෙන විදිහට කතා කරනවා නම් අන්න එයා හොඳයි. ඒකනේ කියලා අන්න එයත් එක්ක එකතු වෙලා දැන් දෙන්න එකතු වෙලා බණින්න ගන්නවා. හැබැයි ඊට විරුද්ධව කෙනෙක් ಗುಣ කියනවා නම් අනේ එහෙම කියන්න එපා. ඒ දෙන්න හරි හොඳයි. ඒ අය හරි ಗುಣ යහපත් කියලා කියනවනම් ඒ කියන කෙනා එක ගැටෙනවා ඊට පස්සේ. මෙයාටත් එයාවම තමයි හොඳ කියලා අන්න ගැටෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ සරියුත් මුගලන් අග්‍රශාවකයන් වහන්සේලාගේ ಗುಣ කියනකොට කෝකාලික භික්ෂුව බුදුහාමුදුර එක්කත් හිතට කේන්තියක් ගැටීමක් ආවා. දෙවනි පාරක් කිව්වා සාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ කියන්නේ අගසව් දෙනම කිව්වට ඔය සරියුත් මුගලන් දෙනම පාපී අදහස් ඇති ලාමක සිතුවිලි ඇති පෞකාරයෝ දෙන්නෙක් කිව්වා. ඒ කියනකොට බුදුරජාන් වහන්සේ දෙවනි වතාවෙත් වදාලා හා හා කෝකාලික ඔහොම කියන්න එපා. ඔබ සරියුත් මුගලන් දෙනම සමා කරගන්න. ඔබට බොහෝ අකුසල් රැස් වෙනවා. ඔබට බොහෝ කල් දුක පිණිස අහිත පිණිස හේතු වෙනවා. උන්වහන්සේලා මහා ගුණ ඇති පින් ඇති දෙන්නෙක් කීවා. දෙවනි පාරත් බුදුරජාන් වහන්සේ සරියුත් මුගලන් දෙනමගේ ගුණ කියනකොට ඒක දරාගන්න බැරුව හිත ඇතුලේ තවත් කේන්තිය වෛරය බලවත් වුණා. ඔබ වහන්සේටත් ඒ දෙන්නවම තමයි හොඳ කියලා අන්න හිත ඇතුලේ කේන්තියක් ආවා. දැන් ඔබ බලන්න නිකන් ප්‍රායෝගිකව ඔබ සමාජෙ කොච්චර ඔය වගේ දේවල් අත්දැකලා ඇද්ද කියලා. කාගේ හරි අඩුවක් කියද්දි කෙනෙකුට කෙනෙක් බනිද්දි ඊට විරුද්ධව අනේ එහෙම කියන්න එපා ඒ දෙන්න හොඳයි කියලා කවුරු හරි කිව්වන් ඒ කියන කෙනා එක්ක පාට ගැටෙනවා. වාටත් ඉතින් එයාලවන් තමයි හොඳ කියලා අන්නේ කියන කෙනා එක ගැටෙනවා. සමහරලාවට එයා එක්ක රණ්ඩුවට යනවා. ආයි මා එක්ක කතා කරන්න එපා. එයාලා හොඳ නම් එයාලා එක්කම ගිහින් ඉන්න කියලා. ඒක තමයි සමාජයේ මේ හිතේ තියෙන මේ පාපී සිතුවිලි වල ස්වභාවය. බුදුරජාන් වහන්සේ දැන් තුන්වෙනි වාරටත් ආයිත් කිව්වා. ඔබ වහන්සේටත් ඒ දෙන්නාම තමයි හොඳ. සාමීනි මම මේ කියන්නේ සරියුත් මුගලන් දෙනව කියන්නේ පාපී අදහස් ඇති දෙන්නේ කියලා ආයිත් අර කතාව බුදුහාමුදුරු ඉදිරියේ තුන්වෙනි පාරටත් කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා හා හා කෝකාලික කට වහගන්න. ඔබට බොහෝ අකුසල් රැස් වෙනවා. වචනෙන් ඔබ බොහෝ අකුසල් කරගන්නේ. ඉක්මනින් සරියුත් මුගලන් දෙනමගෙන් සමාව ගන්න කියලා. දැන් සමහ ඔබ හිතන්න ද්වේෂයේ වෛරයේ බලවත් වෙලා සිල්වතෙකුට ගුණවතෙකුට වේවා බැනලා නිඳා කරද්දි බොහෝ දෙනෙක් ආපහු Tamanට වැරදුනා කියලා තේරුණත් සමාව ගන්න හිතෙනවද කියලා. ඒක මාන්නෙන් වැහිලා යනවා. සමාව කියන්නේ නෑ මම සමාව ගන්න මම මොකටද යාට නෙමෙයි මම නම් කීයටවත් සමාව ගන්න නෑ කියනවා. එයි අර හිතේ තියෙන ද්වේෂයේ මාන්නයේ තුල තමන්ගේ තියෙන අර වෛරය ද්වේෂය බලවත් වෙනකොට ගුණේ වැහිලා යනවා. තමන්ගේ පින යටපත් වෙනවා. කොච්චර ද්වේෂයක් ආවද කියන්නේ දැන් බුදුහාඳුරන්ට තුන්වෙනි පාරක් බුදුරජාණන් වහන්සේ ගුණ කියනකොට ඔබ වහන්සේටත් ඒ දෙන්නාම තමයි හොඳ කියලා කීන්තියෙන් ගස්සගෙන වගේ ගියා. ගිහිල්ලා තමන්ට අර ආගන්තුක කුටි ලැබෙනවනේ වඩින ස්වාමීන් වහන්සේ තමගේ කුටියට ගිහිල්ලා කීන්තියෙන් දොර වහගෙන වාඩි වුණා. දැන් වාඩි වෙච්ච වෙලේ ඉඳන් දැන් හිතට එන්නේ කීන්තිය වෛරය. දැන් බුදුහාඳුරු එක්කත් තරහයි. ඒ තමන්ගේ මතයට එකඟ වෙන විදිහට කතා කරේ නෑනේ. සරියුත් මුගලන් දෙනම ගැන පුදුම කේන්තිය. අර ආපු සංඝයා ගැනත් කේන්තිය. මෙහෙම කේන්තියෙන් වෛරයෙන් පුපුර පුපුර ඉන්නකොට ඇඟ පුරාම පුංචි පුංචි බිබිලි දාන්න පටන් ගත්තා. චූටියට බිබිලි දැම්ම මුළු ඇඟ පුරාම. බලාගෙන ඉන්නද්දි මේ පුංචි පුංචි බිබිලි අබෑට වගේ හම පුරා පුංචි බිබිලියා. ඒ බිබිලි ටික වෙලාවක් යනකොට ටික 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 ලොකු වෙන්න පටන් ගත්තා. මේව කහන්න පටන් ගත්තා.
වේදනාවක් ඇති වුණා. ටික වෙලාවක් ඒ මොනවාවත් දැන් කහන්නේ තරහයි වයිනේ. බැන බැන හිත ඇතුලෙන් පුපුරනවා. සැරියුත් මොගලන් දෙනව ගැන පුදුම වෛර සිතක් බලවත්. දැන් බලන්න නිමිත්ත හිතන්නකො. මේ තමන්ට වෙන කරදරයක් කරලාද විපතක් කරලාද තමන්ගේ පන්සල උදුරගෙනද තමන්ට ගහලා බැනලාද මොකවත් නැහැ. නමුත් මේ පුංචි නිමිත්තක් මොල් කරගෙන දිගින් දිගට අයෝනිසෝ මානසිකාරයත් එක්ක විශාල වෛරයක් දැන් දිකට හිතේ බලවත් කරගන්නවා. අර පුංචි බිබිලි එන්න එන්න ලොකු වෙලා දෙහි ගෙඩි තරම් විශාල මුළු ඇඟ පුරාම දැන් ගෙඩි දාලා ටික වෙලාවක් යනකොට ඒවා ඉදිමිලා සැරව පිරුණා. විශාල වේදනාවක්. දැන් මේ වේදනාවත් මැඩගෙනම හිතේ සැරියුත් මුගලන් දෙනව ගැනමයි වෛරය. මේ විදිහට වේදනාවෙන් විඳිනකොට බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දේවතාවෙක් මේ දේ බලාගෙන හිටිය දේව් බමුණ් මේක දැක්කා. තව සුළු මොහොතකින් ද්වේෂයේ බලවත් වෙලා මේ කෝකාලික භික්ෂුව මිය ගිහිල්ලා මහා අපායක දුකක නිරයක වැටෙනවා. අන්තිම මොහොතේ හරි ඔහුට පිහිට වෙන්න ඕනේ. සැරියුත් මුගලන් දෙනම සමා කරගන්න කියලා උපදෙසක් දෙන්න ඕනේ. අනේ මේ කෙනා බේර ගන්න පුළුවන් නම් කියලා අනුකම්පා කරපු දේවතාවේ දිව්‍ය ස්වරූපයෙන්ම අර කුටියේ පෙනී හිටියා. දැන් බලන්න කේන්තිය, ද්වේෂය, වෛරය බලවත් වෙච්ච මනසක තියෙන භයානකම ඔබ හිතා. දැන් දෙවි කෙනෙක් තමන්ගේ කුටියේ දිව්‍ය ස්වරූපයෙන් පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා කෝකාලික සැරියුත් මුගලන් දෙනම බොහෝ ගුණ ඇති දෙනම. ඔබ ඉක්මනින් උන්වහන්සේලා දෙනම සමා කරගන්න. ඔබට බොහෝ යහපත පිණිස හේතුවයි. ඔබ කවුද කියලා. දැන් කීර්තිය. මම දෙව්ලොව වැඩ ඉන්න දේවතාවෙක්. ඔබ ගැන කරුණාවෙන් මේ දෙව්ලොව ඉන්නව නම් මොකට මෙහි ආවද වැඩ නැතුවද යනවා යන දිව්‍ය ලෝකෙට කියලා එළවගත්තා. අන්න බලන්න ද්වේෂි භයානකම. අවසන් වෙලාවේ දෙවියෙක් දිව්‍ය ස්වරූපේ පෙනී ඉඳලා කරුණු කියන්න හැදුවත් ඒ දෙවියන්ටත් සැරවිලා එලෝ ගත්තා. දිව්‍ය ලෝකේ ඉන්නවනම් මොකට එනවද මෙහි මට අවවාද දෙන්න යනවා යන්න කියලා අර දෙවියන්වත් එලෝ ගත්තා. දේවතාව චුත වෙලා ගියා, නොපෙනී ගියා. දැන් ද්වේෂයෙන් කේන්තියෙන් තව තවත් පුපුරනකොට අර දෙහි ගෙඩි තරම් විශාල වෙච්ච මේ සැරව පිරිච්ච ඇඟ පුරාම දාපු ගෙඩි බෙලි ගෙඩි තරම් විශාල වෙලා ඒවයි සැරව පිරිලා පුපුරලා වේදනාවෙන් විලාප දෙද්දි එහෙම මිය ගියා. එදා රාත්‍රීම මිය ගිහිල්ලා පදුම කියන නිරේ ඉපදුනා. දැන් බලන්න මේ ද්වේෂ සිතුවිල්ලක තියෙන භයානකකම. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ එදා රාත්‍රී පෙනී හිටපු දේවතාවේ මේ කාරණේ කියා හිටිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් දෙනම ගැන හිත අපහදවාගෙන මිය ගිහිල්ලා පදුම නිරේ උපන්න කියලා. තව දේවතාවෙක් පෙනී ඉඳලා පදුම නිරේ ආයුෂ නිරබ්බුද ලක්ෂ ගණනේ ඒ ආයුෂ ගැන බුදුහාමුදුරු ඉදිරියේ කියා හිඳලා අතුරු දහන් වුණා. බුදුරජාණන් වහන්සේ සංගයා රැස් කළ මේ කාරණේ ගැන දේශනා කරද්දී බුදුරජාන් වහන්සේ වදාලා අඥානය උපදින්නෙම කටේ කෙටේරියක් තියාගෙන කියලා. ඒ කෙටේරියෙන් සිල්වතුන්ට ගුණවතුන්ට හැම තැනටම කොටාගෙන කොටාගෙන යනවා. එයින් රැස් කරගන්න අකුසල් වලින් තමන් මෙලවත් පරලවත් බොහෝ දුක් විඳින දුගතියකට වැටෙනවා. ඔබ බලන්න සමහරු හැමෝටම බණිනා ඉන්නවනේ. සිල්වතුන්ටද ගුණවතුන්ටද දන් දෙන අයටද භාවනා කරන අයටද පින් කරන අයටද බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටද තුනුරුවන්ටද හැමෝටම ගරහන. එතකොට ඒ තමන්ගේ ඒ අකුසල පුරුද්ද නිසා මෙලවත් පරලවත් බොහෝ දුක් විඳින මහා අකුසල් ගොඩක් රැස් කරගන්න. දැන් ඒ විදිහට සමහර ලාවට ද්වේෂයක් වෛරයක් සංසාර වෛර බවට දිගට වර්ධනය වෙලා යන්නේ. ඔබම හිතන්න අර හිතේ ඇති වෙන පුංචි තැනින් හටගන්න දේ.
ඔබ බලන්න මේ දිනවල මේ ලෝකේ පුරා දැන් අපි මේ ජීවත් වෙන කාලේ වෙනකොට ලෝකේ තුල මොන තරම්නම් යුද බියක් ආයේ ආයමත් වර්ධනය වෙගෙන එනවද? ඒ යුද බිය අතරේ ඔබම ඔබේ හිත දිහා බලන්න. සමහර වෙලාවට ඔබ මේ යුද්ධය ගැන ඔබේ යාළුවන් හිතවතුන් යමක් ලෝකේ ගැන දන්න කියන මිනිස්සු එක්ක කතා බහ කරද්දී ඒ අයගේ සිතුවිලි දිහා ඔබ හිතන්න. සමහර වෙලාවට ලෝකේ රට රටවල් දෙපැත්තකට බෙදිලා මරා ගන්නවා, බෝම්බ දා ගන්නවා, දහස් ගණන් අහිංසක දරුවන් මිනිසුන් ලී විලක් මත කන්නත් නැහැ, සමහරලාට වතුරත් නැහැ. මරණ බය, ඉස්පිරිතාල වලටත් බෝම්බ දානවා, සමහරලාට ඉස්පිරිතාලත් වහලා බෙහෙත් නැහැ. එහෙම මිනිස්සු දුක් විඳිනකොට ඕක හොඳයි කියන පිරිසක් නැද්ද කියලා ඔබ හිතක්? ඒ අතර සමහර අය ඒ රටවල් වල පැත්ත ගන්නවා. අපි මේ පැත්තේ, අපි මේ රටේ, අපි මෙන්න මේ පැත්තට තමයි සහයෝගය දෙන්නේ, අපි සපෝට් කරන්න මේ රටට. එහෙම ඈතක ඉඳන් හිතෙන් හරි අර යුද්ධයක්, ද්වේෂයක් මරා ගන්න මිනිස්සු, මේ මිනිස්සුන්ගේ දුක අනුමත කර කර හිතෙන් හරි හොඳ වැඩි අන්න අද බෝම්බ දාලා අන්න අර රටට ඔහොම වෙලා මදි ඔවුන්ට, එහෙම කිය කිය මේක අනුමෝදන් වෙන මිනිස්සු නැද්ද කියලා හිතා. එවැනි පාපී සිතුවිලි ඔබේ හිතෙත් ඉපදුනාද කියලා ඔබම ඔබේ හිත දිහා බලන්න. ඒ නිසා පින්වතුනි, මේ ද්වේෂය, වෛරය කියන එක අපි හොඳ සිහියෙන් අපේ හිත දිහා බැලුවේ නැත්නම් අපිට හිතාගන්න බැරි විදිහට මේ හිත ඇතුලේ මතුවෙන මේවා සමහර වෙලාවට මතුවෙන වංචනික ධර්ම හැටියට. වංචනික ධර්ම හොයන්න බෑ. සමහරලාට සාධාරණත්වයේ ස්වරූපයෙන් මතුවෙන. දැන් බලන්න මිනිස්සු මේ වැරදි කාර්යයන්ට දඬුවම් දෙන්න දඟලන දැඟලිල්ල අන්තර්ජාලයේ හෝ ප්‍රවෘත්ති විකාශයක් තුල හෝ සමහර වෙලාවට කෙනෙක්ගේ අපරාධයක්, වැරැද්දක් ඔබට දකින්න ලැබෙනවා. සමහරලාට ඒ වැරැද්ද හරි නොවෙන්නත් පුළුවන්. ඒක කාගේ හරි බොරු ප්‍රචාරයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක බලලා දැකපු ගමන් ඔබ මේක දිහා බලාගෙන ඔබ නිගමන දෙනවා. මුන්ට ඔහොම කරලා මදි, ඔවුන් එල්ලලා මරන්න ඕනේ, දඬුවම් දෙන්න ඕනේ. මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඔවුන්ට ඔය දඬුවම් මදි. ඔහොම කියන අය බහලා නැද්ද? සමහර වෙලාවට ඒකේ ඇත්තම කතාව අහගෙන යනකොට ඒ දඬුවමට ලක්වෙච්ච ඒ ප්‍රචාරකීය පුද්ගලයා වැරදි කාර්යයක් නොවෙන කෙනා වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, මේ හිත තුල සමහරට සාධාරණත්වයේ ස්වරූපෙන් ද්වේෂය, වෛරය, කේන්තිය මතුවෙනවා. අසාධාරණයට විරුද්ධ වීමේ ස්වරූපෙන්, යුක්ති සාධාරණයේ ස්වරූපෙන් මතුවෙනවා. හැබැයි ඔබට තේරෙන්නේ නැහැ මේ මගේ හිතේ මතුවලා තියෙන ද්වේෂය, වෛරය කියලා. ඔබ බලන්න ප්‍රවෘත්ති විකාශයක් බැලුවා. සමහර බොහෝ පුරුදු වෙලා ඉන්න ඔය දේශපාලන සාකච්ඡා රෑ තිස්සේ මේවා නිකන් දෙපැත්තට බෙදිලා පරණ කතා විස්තර කිය කිය උඹලා මෙහෙමයි කරේ, උඹලා මෙහෙමයි කරේ, උඹලා මෙහෙමයි රට හැදුවේ කිය කිය දෙපැත්තකට බෙදලා රණ්ඩු වෙයි. සමහරවල් සාකච්ඡාව ඉවර වෙලා උන් බොහෝම සතුටින් කතා කර කර එකට සමහරවල්ට කාලා හැට කෑමත් අරගෙන බොහොම සතුටින් ගෙවල් වලට යනවා. ඒක බලන මිනිස්සු රෑ තිස්සේ ගිනි ගන්නවා, බනිනවා පාලකයන්ට, හිටපු අයට, මැරිච්ච අයට, ඒ අයගේ පවුල් වලට, හැමෝටම බැන බැන ද්වේෂින්, වෛරෙන් පුපුර පුපුර රෑ නින්දට යනවා. ඔයි නින්දෙන් මැරුණොත් ඔබ හිතන්න කුසල් සිතුවිල්ලක්ද ඔබට මේ බලවත් වෙන්නේ? ඒ නිසා කවුරුත් නිසා හරි ඔබේ හිතේ ද්වේෂය, වෛරය උපදිනවා නම් ඔබයි අකුසල් රැස් කරගන්න. ඒ නිසා පින්වතුනි, හැම වෙලාවෙම ඔබ ඔබේ හිත දිහා බලන්න. හිත නොමග යන, අකුසල් රැස් වෙන, ද්වේෂේ බලවත් වෙන දේවල් මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න. බුදුහාමුදුරු කෙලිස් ප්‍රහාණය කරන ක්‍රම සබ්බාසව සූත්‍රය අපිට පෙන්නනවා. බොහෝ කෙලෙස් අපිට ප්‍රහාණය කරගන්න පුළුවන් මගහැරීමෙන්. එවැනි පුද්ගලයන් දැන් අපි හිතමු
සමහර පුද්ගලයෝ ඉන්නවා ඔබ නෑදෑයෝ අතර වෙන්න පුළුවන්, අසල්වැසියෝ අතර වෙන්න පුළුවන්, ඔබේ යාළු මිත්‍රයෙක් අතර වෙන්න පුළුවන්. හැබැයි කතාවට ගියොත් කතා කරන්නේම අනුන්ගේ අඩුවක් නම්, කාට හරි බණින එකක් නම් කරත්, එක්ක මොනවා හරි දේශපාලනයක් හරි සමහරලාවට බණින්න හේතුවක් නැත්නම්, වැස්සටත් බණිනවා, මේ වැහිනවා වහිනවා මේක ඉවරයක් නෑ කියලා වැස්සටත් බණිනවා. දවස් දෙක තුනක් පායනකොට පායනවා කියලා බණිනවා. සීතලටත් බණිනවා. මේ දවස්වල රස්නේ ඉන්න බෑ, මේ දාඩිය දානවා කියලා ඒකටත් බණිනවා. එතකොට සමහරුන්ට ඒ ද්වේෂය වෛර මොකක් හරි කාරණයක්, මොකක් හරි දෙයක් අල්ලගෙන කේන්තියෙන්ම ඉන්න, පුපුර පුපුර ඉන්න ද්වේෂ සහගත පුද්ගලයෝ ඔබට මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙනකොට අන්න බුද්ධිමත් කෙනා තරහ කරගන්න hina වෙලා හොඳට කතා කරලා මග හැරලා යනවා. මග හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව, කතාවට වැටුණොත් අකුසල් රැස් වෙනවා. ඔබටත් නැති ප්‍රශ්න ගොඩක්, ඔබේ හිතේ බොහෝ අකුසල සිතුවිලි උපදිනවා. ඒවට අහගෙන හිටියත්, ඒවට හාහෝ කී කී හිටියත් අකුසල් උපදිනවා. කොහොම හරි ඉන්නම් මග ඇරලා යනවා. අනේ මට වැඩක් තියෙනවා කියලා ගිහිල්ලා වැඩක් කරනවා, යහපත් දෙයක් කරන, පොතක් කියවනවා, බණක් භාවනාවක් කරනවා, එක්ක මොකක් හරි ගෙදර වැඩක් හරි මිදුලක් සුද්ධ කරනවා, මලක් පළතුරක් හිටවනවා, මොකක් හරි වැඩක් නේ ප්‍රයෝජනවත්ය. අර වගේ අකුසල සිතුවිලි ඇති පුද්ගලයන් මගහැර, අන්න මගහැරීමෙන් බොහෝ අකුසල් ප්‍රහාණය වෙනවා. ඊළඟට මේ මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව, දැන් අපි හිතමු කොහේ හරි පාරක යනකොට උද්ඝෝෂණයක් තියෙනවා, කවුරු හරි කියන යන්න එපා ඔය පැත්තෙන් උද්ඝෝෂණයක්. එතකොට එයා දක්ෂ වෙන්න ඕනේ අනතුරක් ප්‍රශ්නයක් මේ පාරේ ගියොත් මම ඒකට අදාළ වුණත් නැති වුණත් මමත් විපතට පත් වෙන්න පුළුවන්. අන්න එවැනි අනතුරු සහිත තැන් මග හරින්න ඕනේ කියලා මග හැරලා යනවා. හැබැයි නුවණ නැති කෙනා නෑ නෑ මම ඔයාට අදාළ නෑනේ, අපි ඔයාට නෑ, මම පාරේ නියන්නේ, මම යනවා කියලා ගියොත් සමහර ලාවට එතන ඇති වෙන රණ්ඩුවක් කෝලහලයක්, තමයි කඳුළු ගෑස් කාගෙන ගුටි කාගෙන අහ කියන ප්‍රශ්නෙකට පැටලිලා එක්ක ලේ පෙරාගෙන ගෙදර එන්න වෙන්න පුළුවන්. ඒ නිසා මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න. බුදුහාමුදුරුවෝ පෙන්නන අසත්පුරුෂයන් නපුරු මිනිස්සු, ගුණ යහපත් කන් නැති, පංච දුෂ්චරිතේ දෙන අය, දස අකුසල් කරන අය, එවැනි අය මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න. සත්තු වෙන්න පුළුවන් කවුරු හරි කියන ඔය පාරේ ඉන්න නපුරු තනි අලියා ඉන්න යන්න එපා. ඊළඟට සර්පයෝ ඉන්න පාර, ඔය පාරේ අනතුරු තියෙනවා, එක බොරු වලවල් කපලා තියෙනවා, කවුරු හරි තුවක්කු බැඳලා තියෙනවා, යන්න එපා. නෑ නෑ මට ඕවපත්තු වෙන්නේ නෑ, මම මේ මෛත්‍රී භාවනාව කරගෙන යන්නේ, මං කරණීය මිත්‍ර සූත්‍රය කියාගෙන යනවා කියලා ගිහිල්ලා වැඩේ වරද්ද ගත්තොත් ඒක ධර්මයේ වැරද්දක් නෙමෙයි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා නුවණින් සලකා මගහැරීමෙන් බොහෝ අකුසල් ප්‍රහාණය කරගන්න පුළුවන්. දැන් බලන්න දුරකථනයේ ඔස්සේම නිකව්ව සාමාන්‍ය ඉතින් ඔබට අදාළ නැති සමහරු ඔබට කෝල් කරලාම ඔබව අවසන් උත්සාහ ගන්න පුළුවන්. එහෙම සමහර අය ඉන්නවා. එතකොට අදාළ නැති කෙනෙක් කතා කරපු ගමම්ම එක්කෝ ඔබ එක එක්කෝ කෝල් නොකර, එක්කෝ ආස නොකර, එක්කෝ කතා කරා මට අදාළ නැත්නම් එක්කෝ ඒ නම්බරේ බ්ලොක් කරලා අතහැරලා දාන්න. ආයි දිගින් දිගට පැටලි පැටලි යන්න එපා. සමහර පුද්ගලයෙකුට අපිටම නන්නාඳුරන කවුරු හරි කෙනෙකුට එක දුරකථන අංකයකින් ගයක් අවුලවන්න පුළුවන්. කවුරු හරි බොරු කෝල් එකක් දෙනවා. ඒක මුල් කරගෙන ගෙවල් වල ගහ ගන්නවා, මරා ගන්නවා. සමහරට කියපු කෙනා කවුද දන්නෙත් නැහැ, හරියට අහගෙනත් නැහැ. තව කෙනෙක් එක්ක වෛර බඳිනවා, රැට නිින්ද යන්නේ. එතකොට මේ වගේ තමන් ඇවිස්සෙන ස්වභාවයෙන් නම් ඉන්නේ බාහිර කෙනෙකුට අවස්සනවා කියන එක ලේසි දෙයක්. එනිසා පින්වතුනි ඔබම මේ කාරණා දිහා ඔබේ හිත තුලින් බලන්න. මේ ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල මූලයන් හිත ඇතුලේ තියෙනකොට
සැනින් ඒව අර අලුයට ගිනි පොකුරු බලවත් වෙනවා වගේ අරමුණත් එක්ක බලවත් වෙනවා. පින්වතුනි ඇසට පේන ප්‍රියමනාප රූපයන් එක්ක ස්පර්ශයත් එක්ක අර ලෝභය මතුවෙලා එනවා. ඊළඟට ඇහැට පේන අප්‍රිය අමනාප රූපයන් එක්ක ද්වේෂය බලවත් වෙලා එනවා. මේව හිත ඇතුලේ තින්නක හැංගිලා තියෙන අලුයට ගිනි පොකුරු වගේ. මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය ඔස්සේම එන අරමුණු වලින් හිත ඇතුලේ තියෙන අනුසේ ධර්මයන් රාගානුසේ පටිගානුසේ අවිජ්ජානුසේ කියන මේ අනුසේ ධර්මයන් බලවත් වෙලා නිමිති හැටියට බලවත් වෙනවා. හැබැයි ඒකත් එක්ක අයෝනිසෝ මනසිකාරයේ ඉදිච්ච ගමන් ඒක තව තවත් බලවත් වෙලා පටිග නිමිත්ත ඊළඟට ද්වේෂයක් වෛරයක් බද්ධ වෛරයක් සංසාර වෛරයක් බවට වර්ධනය වෙලා යනවා. ඒ නිසා හැම වෙලාවෙම සිහියෙන් ඉන්න. ඔබ අහලා ඇති චිත්තානුපස්සනාව ගැන සතර සතිපට්ඨාන චිත්තානුපස්සනාව තමන්ගේ හිත ගැන හොඳට සිහියෙන් ඉඳලා එන සිතුවිලි අඳුනගෙන එතනදිම ප්‍රහාණය කළ අතහරින්න කියන. දැන් බහල ඇති බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබුවේ බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ. උන්වහන්සේට සිවුරක්වත් දරාගන්න කාලයක් තිබුණ නෑ. උන්වහන්සේ දරපතුරු ටිකක් ඇඳගෙන දුවගෙන ආ බුදුහාමුදුර මුණ ගැහෙන. ඒ අතරෙම සංසාර අකුසලයකුත් පස්සෙන් ආවා. මාරකය. හැබැයි ඒ මාරකේ ඉස්සර වෙන්න කලින් බුදුරජාන් වහන්සේ මුණ ගැහුණා. මහා පාරිදි තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින අතරතුර පාත්‍රය අතේ තියාගෙන කෙටියෙන් බණපදයක් කියවේ. බාහිය දිත්තේ දිත්තමත්තම් භවිස්සති. ඇහෙන් යමක් දැක්කොත් දැක්කා විතරයි. එතනම අතහරින්න කියනවා. සුතේ සුතමත්තම් භවිස්සති. කනට යමක් ඇහුනොත් ඇහුණා විතරයි. එතනින්ම අතහැරලා දාන්න ඒ සිතුවිල්ල. මුතේ මුතමත්තම් භවිස්සති. යමක් දැනුනොත් අපිට නහයට නාසයට ගඳ සුවඳ දැනෙනවා. අපිට දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. ඒ දැනෙන දේ දැනීම මාත්‍රයෙන් එතනින් අතහරින්න කියන. විඥානේ විඥානමත්තම් භවිස්සති. හිතට යමක් හිතුනොත් ඒක සිතුවිල්ලක් මාත්‍රේ මතහැලා දාන. එතනින් එහා ඒකත් එක්ක යන්න එපා. බාහිය ඔබ ඒ විදිහට මේ ආයතන හයෙන් මේ නරමුණු ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, හිතට එන අරමුණ එතනම විදර්ශනා කරලා අතහරින්න පුළුවන් නම් අපිට බාහිරින් එන අරමුණ නවත්තන්න බෑ. හැබැයි ඒ අරමුණ මුල් කරගෙන කෙලෙස් හට ගැනීම නවත්ත ගන්න පුළුවන්. එතනම විදර්ශනා කරලා අපි ඒක අතහැරලා දැම්මොත් ඔබේ හිත එතන පිහිටන්නෙත් නෑ, වෙන තැනක පිහිටලත් නෑ, ඒ අතරත් නෑ. ඔබ නිවි යන, ඔබ පිරිනිවන් පානවා කියන ඔච්චරයි. කෙටියෙන් වදාළ ධර්මය ඒ මොහොතෙම බාහිය මේ කාරණය ගැන වාඩි වෙලා මහපාර අයිනෙම විමසන්න පටන් ගත්තා. ඒ කාරණේ විමසගෙන විමසගෙන යනකොට උන්වහන්සේට වැටහෙන්න පටන් ගත්තා කොහොමද ඇහැට පේන රූපයක් දැක්කොත් දැක්කා විතරයි කියලා එතනින් අතහරින්. මේ ඇහැ අනිත්‍ය දෙයක්. ඇහැට පේන රූපත් අනිත්‍යයි. ඇහැට රූපයක් පේන්නේ ඇහැයි රූපයයි විඥානය එකතු වීමෙන්. ඒ විඥානේ චක්කු විඥානයත් අනිත්‍යයි. ඇහි ස්පර්ශයත් අනිත්‍යයි. ඒ අනිත්‍ය ස්පර්ශයෙන් ඇතිවන විඳීම, රූප හඳුනා ගැනීම, හඳුනගත් රූප ගැන චේතනා පහළ වීම, මේ ඔක්කොම අනිත්‍ය දේවල්. මේ විදිහට සිහි කරොත් ඒ අරමුණ ගැන ආසා ඇතිවීම එතනම නතර වෙනව නේද? එතනින් අතහරින්න පුළුවන් නේද? කන ගැන, නාසය, දිව, කය, ආයතන හය ගැන ඔහොමම මෙනෙහි කරනකොට උන්වහන්සේගේ හිත කෙලෙසුන්ගෙන් මිදුණා. ඒත් එක්ක මර සංසාරික අකුසල විපාකයට එළ දෙෙන ඇන්න ඒම ඇදගෙන වැටුණ. එතනම පිරිනිවන් පෑ. මේ බුද්ධ ශාසනයේ
කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රස්ථාන ලැබුවේ බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ. එහෙමනම් අපේ හිතට මේ ලාම කකුසල සිතුවිලි උපදින්න වෙන කොහෙන්වත් එන්න තැනක් නෑ. ඇස මුල් කරගෙන, කන මුල් කරගෙන, නාසය මුල් කරගෙන, දිව මුල් කරගෙන, කය මුල් කරගෙන, මනස මුල් කරගෙන මේ ආයතන හයෙන් තමයි උපදින්. එතකොට මේ ආයතනයන් ගැන සිහිය පවත්වන්න පුළුවන් නම්, එන හැම සිතුවිල්ලක් තියාම සිහියෙන් බලන්න පුළුවන් නම් මේක කුසලද අකුසලද? මේ සිතුවිල්ල යහපත්ද අයහපත්ද? මේ සිතුවිල්ල ඔස්සේ මම හිතට ඉඩ දීලා මෙනෙහි කිරීම තුළ මම මේ හිතන ක්‍රමය යෝනිසෝ මනසිකාරයක්ද අයෝනිසෝ මනසිකාරයක්ද? මේ තුලින් මගේ හිතේ කෙලෙස් වැඩෙනවද කෙලෙස් ප්‍රහාණය වෙනවද? අන්නේ විදිහට ඔබට නුවණින් හිතලා ඒ අරමුණු අතහැරීමෙන් ප්‍රඥාවෙන් මේ ගමන යාගන්න පුළුවන් නම් ඔබට ඔබේ හිත රැකගන්න පුළුවන්. එහෙම නැත්නම් පින්වතුනි අපිට හිතාගන්නවත් බෑ මේ හිතේ හටගන්න ද්වේෂය, වෛරය, සමහරවිට ඉරිසියාව මුල් කරගෙන උපදිනවයි. ඒවා බොහොම භයානකයි. දැන් බලන්න දේවදත්ත හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැන ඇති වුණේ උන්වහන්සේගේ ගුණේ නොදැනගෙන නෙමෙයිනේ. ඉරිසියාවත් එක්ක ඇති වෙච්ච වෛරය හරි භයානකයි. ඉරිසියාවත් එක්ක එන උපදින වෛරය හරිම භයානකයි. දැන් බලන්න දේවදත්ත කියන්නේ ඉතාම දුප්පත් පවුලක මේ අසරණකමට පැවිදි වුණා නෙමෙයිනේ. දේවදත්ත කියන්නේ කවුද? යසෝදරාවගේ සහෝදරයා. සුප්‍රබුද්ධ රජුරුවන්ගේ පුතා. බුදුරජාණන් වහන්සේගේ ඥාති. එතකොට මේ ඥාතිකමත් එක්ක මස්සිනා. රාජ උරුමයක් තිබ්බ, රජකම ලැබෙන්න තිබ්බ රාජ කුමාරයෙක්. එතකොට මාලිගාවේ මේ රජකම අතහැරලා, රජ සැප සම්පත් අතහැරලා කවුරුත් අපාය යන්න පැවිදි වෙනවද? දේවදත්ත පැවිදි වුණේ අපාය යන්න හිතාගෙන නෙමෙයි. බුදුහාඳුරන්ගෙන් පලිගන්න හිතාගෙන පැවිදි වුණත් නෙවෙයි. පැවිදි වෙනකොට ඒ අදහස් නැහැ. නිවන් දකින්න හිතාගෙන පැවිදි වුණේ. රාජකම අතහැරලා තමන්ට පංච කාමයන් තුළ ඒ කාලේ රාජ කුමාරයෙක් හැටියට උපරිම සැප සම්පත් විඳින්න පුළුවන්කම තියෙද්දි දැන් යසෝදරාවගේ සහෝදරය කියන්නේ පෙනුමෙන් උනා දේවදත්ත හාමුදුර කොච්චර ලස්සන කෙනෙක් වෙන්නේ නැද්ද කියලා හිතා තරුණ වයසේ පැවිදි වුණේ. පිය උරුමෙන් රාජකීය රජ වෙන්න තමන්ට පංච කාමයන් තුළ ඇති තරම් රජ කෙනෙකුට සීමා මායින් නැතුව සැප සම්පත් විඳින්න පුළුවන්කම තිබිලා ඒ ඔක්කොම අතහැරලා පාත්‍රයක් සිවුරක් අරගෙන ගම් නගර පුරා චාරිකායි වඩිමින් මම මේ ජීවිතේට යනවා කියලා පැවිදි වුණේ මොනතරම් කැපකිරීමක්ද කියලා ඔබම හිතා. අද වගේ යාන වාහන, අද වගේ හොඳ ගෙවල් දොරවල්, කුටි සෙනසුන්, ලස්සන පන්සල් ආරාම එදා නැතුව නෙමෙයි. දැන් අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කරලා ලස්සන විහාරාරාමයක් කරලා දුන්නා, රජවරු කරලා දුන්නා. නමුත් භික්ෂූන් වහන්සේලා එදා බුදුහාඳුරන්ගේ ක්‍රමේ එතන හැඳුනා නෙමෙයි, උන්වහන්සේලා චාරිකාය වඩිනවා. හැබැයි ඒ අතර දේවදත්ත හාමුදුරු කොච්චර රූක්ෂ ප්‍රතිපක්තියක් අනුගමනය කරාද කියලා හිතා. දේවදත්ත හාමුදුරු කල්පනා කරා මට ওই කුටි සෙනසුන් මට එපා. මම ගහක් යටම ජීවිතේ ගෙවනවා. බලන්න කොච්චර අමාරු ප්‍රතිපක්තියක්ද කියලා. දේවදත්ත කියන භික්ෂුව ගස් යට විතරයි කියන හිතේ. සීත කාලේ එනවා, රස්නේ කාලේ එනවා, හුලං එනවා. මොනතරම් ප්‍රශ්නාවත් මැසි මදුරු පීඩාවත් දේවදත්ත හාමුදුරු ගහක් යට එලිමහනේ උන්වහන්සේ ජීවිත කාලෙම වැඩ ඉන්නවා කියන අදිෂ්ඨානේ උන්වහන්සේ පිළිවෙතක් පිරුවා. ඊළඟට දිවට රස දැනෙන මොනතරම් මස් වර්ග, මාළු වර්ග, රජවරු, සිටුවරු මේවා දානි හදලා පූජා කරත් මම දිවි ඇතිත් එක්ක නිර්මාංශවම ඉන්නවා කියලා දේවදත්ත හාමුදුරුවෝ ප්‍රතිපත්තියක් හැටියට
එක පිරිද තමන් තුළ තිබ්බ නිසානේ බුදුහාඳුරන්ගෙන් ඔය ඉල්ලීම් පහ ඉල්ලුවේ. දේවදත්ත හාඳුරු සංඝයා ඉදිරියේ 500ක් අලුත පැවිදි වෙච්ච පිරිස රවට්ටලා කඩාගත්තේ තමන් බුදුහාඳුරන්ටත් වඩා ගුණයක් තියෙන සිල්වතෙක් කියලා රඟපාගෙන පෙන්නපු නිසා. එතකොට ඒ ප්‍රතිපක්ති තමන් තුළ ඒ කාලේ තිබ්බා. මොනතරම් වටිනා සිවුරු පිරිකර රජවරු සිටුවරු පූජා කරා දේවදත්ත හාමුදුරන්ට වටිනා ඇඟට පහසු සිවුරක් හදාගන්න බැරි කෙනෙක් නෙමෙයි. හැබැයි පාංශ කුල සිවුරු මිනිහ ඔතලා විසි කරලා දාලා තියෙන රෙදි කෑලි ඒවෙන් විතරයි මං සිවුරු අඳින්නේ කියලා දැඩි අදිෂ්ඨානෙ පාංශක තුන් සිවුරෙන්මයි කියන හිටි. එතකොට බලන්න කොච්චර ප්‍රතිපක්තියක් පිළිවෙතක් උන්වහන්සේ රැක්කද. තුන් සිවුරෙන්ම හිටියා, පාංශු කුල සිවුරුම පෙළෙව්වා, කුටි සෙනසුන් පරිහරණය කරේ නෑ, එලිමහන ගස් යට හිටියා, නිර්මාංශව හිටියා. එතකොට මේ තමන් තුළ තිබිච්ච මේ දේවල්ම බුදුහාමුදුරු ඉදිරියේ ගිහිල්ලා කියා හිටියා, ස්වාමීනි මේ බුද්ධ ශාසනය තුළ ඉක්මනින් නිවන් දකින්න නම් මෙන්න මේ කරුණු පහ සංඝයාට පණවන්න කියලා. බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුකින් බුදුහාඳුර දන්නවා මේ කැමති කෙනෙක් නිර්මාංශව හිටපුදී කැමති කෙනෙක් ලැබෙන දෙයක් පිළි අරගෙන වළඳපුදී ඒක නිවන් දකින්න කන ආහාරයෙන් නිවනට ඒක උපකාර වෙන්නේ නැහැ කියලා. ඒක පිළිගත්තේ නැහැ බුදුහාඳුර. කැමති කෙනෙක් පාංශ කුල සිවුරු දරපුදී කැමති කෙනෙක් ගෘහපති චීවර මිනිස්සු පූජා කරන සිවුරු පිරිකර පිළි අරගෙන ඇඳපුදී ඒ අඳින සිවුර ඒක ප්‍රතිවේක්ෂා කරලා නුවණින් සලකා පරිහරණය කරනවා නම් ඒක නිවනට අදාළ වෙන දෙයක් නෙමෙයි. කැමති කෙනෙක් පිණ්ඩපාතෙම්ම හිටපුදින් කැමති කෙනෙක් ලැබෙන වටිනා දානමාන ආරාධනා කරලා දෙන දාන පිළිගත්තද. ඊළඟට බුදුහාමුදුරු මේ විදිහට කැමති කෙනෙක් විහාර සෙනසුන් කුටි දායකයෝ පූජා කරන ඒවා පිළි අරගෙන හිටපුදින් ගස් යටම ඉන්න කැමති නම් කැලේ ඉන්න කැමති නම් කෙනෙකුට එහෙම ඉන්නත් පුළුවන්. ඒක නිවනට ඒක මේ ශාසනය තුළ බුදුහාඳුර පිළිගත්තේ නැහැ. එතකොට මෙන්න මේ මුල් කරගෙන ගැටුණා. සංඝයා වෙනම කණ්ඩායමක් හදාගත්තා. 500ක් බුදුහාඳුර ළඟ පැවිදි වෙච්ච වෙනම මගේ ළඟට එන්න කියලා සංඝ බේද අකුසලයක් කරගත්තා. ඊළඟට සංඝයා බේද කළ ආනන්තර යකුසලයක් කර අවසානයේ බුදුහාඳුරන් මරන්න සැලසුම් කළා. නාලාගිරිය තා රජුරුවන්ගෙන් ඉල්ලගෙන කුලප්පු කරලා බුදුහාඳුරන්ට අනතුරක් කරන්න. බුදුහාඳුර ඇතුළු සංඝයා වඩිනකොට රාකල පොළ හින්දුවෙන් ඇනලා අතහැරියා. ඊළඟට දුනු ශිල්පීන් යොදවලා බුදුහාඳුරන් මරන්න සැලසුම් කළා. එතකොට බලන්න අච්චර ප්‍රතිපක්ති කරුක මනසක් පැවිදි වුණේ නිවන් දකින්න. ගස් යටම ඉන්න පිණ්ඩපාතෙන් විතරක් ජීවත් වෙන්න නිර්මාංශවම ඉන්න තුන් සිවුරෙන් විතරක් ඉන්න මේ වගේ ප්‍රතිපක්ති ගරුකව මේ තරම් ගුණ පුරාගෙන ඉන්න පැවිදි වෙච්ච කෙනා මිනී මරණ මට්ටමට ද්වේෂය බලවත් වෙලා ආවනේ. හිතක් නොමග යනවා කියන එක හිතාගන්න බෑ. අවසානයේ බුදුහාඳුරන්ට මිනී මැරෙව්වා. දැන් අජාසත් රජුරු නොමග යවලා බිම්බිසාර රජුරුවන්ට වද දීලා මරන්න කියලා උපදෙස් දීලා මොනතරම් අකුසල් කරගත්තද. අවසානයේ තමන්ගේ මතින් බුදුහාමුදුරන්ට ගල් පෙරලලා බුදු කෙනෙක්ගේ ශරීරේ ලේ සෙලවීමේ අකුසල විපාකයක් කරගත්තා. ආනන්තරි අකුසල් දෙකක් කරගත්තා. අපායට ඇදිලා ගිය අදත් අපායි දුක් විඳිනවා. එතකොට බලන්න පින්වතුනි හිතක් ඇතුලේ උපදින ද්වේෂ සමාට ඊරිසියාව ඒක බලවත් වෙලා ද්වේෂයක් වෛරයක් දිගින් දිගටම පලිගනිමින් යන පලිගැනීම හැටියට වර්ධනය වෙලා යන හැටි. ඒ නිසා ඔබ සිහියෙන් හිටියේ නැත්නම් මේ හිතනම් විශ්වාස කරන්න එපා පින්වතුනි. බොහෝ වෙලාවට අපිට අහන්න ලැබෙනවා ඔබම බලන්න ඔබ කතා කරනකොට කී දෙනෙක් ඉන්නා මට මා විශ්වාසයි මං ගැන මං දන්නවනේ මගේ හිත මට විශ්වාසයි කියන මේ හිත තමයි අපිව අපායට ඇදගෙන ගියේ.
මේ පාපී හිත තමයි ඔබව නිරේට ඇදලා දැම්මේ. මේ පාපී හිත තමයි ඔබව තිරිසන් ලෝකේ අන්ත දුක් විඳ විඳ ඉපදෙමින් මැරෙමින් එන සංසාර ගමනට ඇදලා දැම්මේ. මේ හිතේ උපදින පාපී අකුසල් නිසා සසර මොනතරම් අපි දුක් විඳලා ඇද්ද. ඒ නිසා මට මගේ හිත විශ්වාසයි කියලා කෙලෙස් සහිත හිත ඔබ විශ්වාස කරගෙන මේ ගමන යන්න එපා. ඔබ විශ්වාස කරන්න ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ විශ්වාස කරන්න. ඒ ධර්මයේ තුලින් පාපී හිත දමණය කරලා යටපත් කරලා කෙලෙස් යටපත් කරගෙන මේ ගමන යากන්. යම් දවසක ඔබ ධර්මය අවබෝධ කරලා සත්‍ය ඥානෙ අඩුම ගානේ සෝවාන් ඵලයටවත්පත් වුණාද අන්න එතන ඉඳන් ඔබට ඔබේ හිත විශ්වාසයෙන් පාලනය කරගන්න පුළුවන්. අන්න එතන ඉඳන් ඔබට විශ්වාසයක් තියෙනවා. ආර්යකාන්ත සීලේකයි මං දැන් ඉන්නේ. සෝවාන් වෙච්ච කෙනා තමයි ආර්යකාන්ත සීලේකට පිහිටා. අන්න එතන ඉඳන් විශ්වාසයක් තියෙනවා. මම නම් දැන් අපායගාමී අකුසලයකට වැටෙන්නේ නෑමයි කියලා තමන්ට තමන් ගැන විශ්වාසයෙන් ඒ ගමන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම මොහොතක අකුසල් බලවත් වෙලා ඕනම විදි ආනන්තර යකුසලයකට පවා වැටෙන්න ඉඩ තියෙනවා පෘථග්ජන මනස. පින්වතුනි, ද්වේෂේ වෛරයේ භයානකකම නිතර හිතලා මෛත්‍රියම බලවත් කරගන්න. කොහොම හරි මෛත්‍රී සිතුවිලි බලවත් කරගෙන භාවනාවක් වශයෙන් මෛත්‍රිය පුරුදු කරන්න. මෛත්‍රී කාය කර්ම වචී කර්ම පුරුදු කරන්න. ඉතින් ඔබ හැම දිනාටම මෛත්‍රී සිතුවිලි බලවත් කරගෙන හිත දමණය කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.